වසම රට තුළ පසුගිය කාලය ඇතිවෙච්ච සිද්ධීන් එක්ක බලන්නකොට රටේ පාලනයක් නැතිකමනේ පැහැදිලිව පේන්. ආරක්ෂාව ජනතාවට ආරක්ෂාව නෑ. රටේ ආර්ථිකය කඩා හැලිලා මිනිස්සු අද පළවෙනි වතාවට මේ මන්ද පෝෂණය මිය යනවා කියලා වාර්තා වෙනවා. දරුවෝ මන්ද පෝෂණය මිය යනවා කියලා වාර්තා වෙනවා. මුරුංග කාලා, මුරුංග කොළ කාලා ජීවත් වෙන තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔබේම ඔබලාගෙනම රූපවාහිනිවලින් ඒවා පෙන්නනවා. ඉතින් මේ රටේ තියෙන තත්ත්වය ඇත්ත කතාව ඒක. ඉතින් දරුවෝ මුර කරන්න තාමත් දරුවෝ පාසල් වලට අම්මලා යනවා. ඉතින් ඒ තත්ත්වයක් රටේ ඇතිවිලා. පන්සල්වල තියෙන අපේ මූලික අයිතිවාසිකම, මේ ජීවත් වීමේ අයිති අපේ මිනිසුන්ගෙන් උදුරගෙන පන්සලකට, කෝවිලකට, පල්ලියකට ගිහිලා යාඥා කරන්න බෑ, වඳින්න බෑ. ওই වෙලාවේ බෝම්බයක් පිපිරෙයිද කියලා දන්නේ නැහැ. එතකොට ඒකින්ද අද පුසුම් උත්සවේ අසාර්ථකයි, වෙසක් උත්සවේ අසාර්ථක වුණා. උත්සවේ සමරන්න බැරි වුණා, මිනිසුන්ට ඕන විදියට සිල් ගන්න යන්න බය වුණා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේවා මේ ජාතිය මේ කලබල අවුස්සන් කියන කතා නෙවෙයි, මිනිස්සු බය කරන්න කියන කතා නෙවෙයි. නූත රටේ තියෙන තත්ත්වය මිනිසුන්ගේ හදවත්වල තියෙන ඒක. ඉතින් ඒක නැති කරන්න නම් වහාම ඒක නැති කරන පියවරක් ගන්න ඕන. ස්ථීර වැඩ පිළිවෙලට අගමැතිවරයයි ජනාධිපතිවරයයි හැප්පෙනවා. ආ හැමදාම පත්තරේ, රේඩියෝවේ, ටීවී එකේ පෙන්වන්නේ අපිට ඒවා. ඉතින් රටක පාලනයක් ගෙනියන්න බෑ මෙහෙම. ඉතින් ඒක ඉඳ වහාම මැතිවරණයක් තියෙන කාලය ඇවිල්ලා තියෙනවා. ජනතාවට ආදරය කරන නායකයෙක් අපි සොයනවා. ඉවරයි සර්. ආමෙන්.